ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛ ආසියත සව සහය ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් සිරස්තල අයහපත් කාලගුණයේ මියගිය සංඛ්‍යාව 25 දෙනෙකු දක්වා ඉහළට කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ නැවත දැනුම් දෙන තුරු වාසා තමයි පීඩන අවපාතය තමිල්නාඩුව දෙසට නිදහස් ශ්‍රී ලංකාවේ 76 වන අයවැය හිට වසර 68කට පසු දුෂ්කරම අයවැය බර ඇමති බැසිල් පිට අයවැය කියන්න පෙර අයවැයෙන් ගුරුවැටු ගැටලුවට විසඳුම් ගැටලුව විසඳීමට මැදිහත් වූ රජයේ පාර්ශවයන්ට අධ්‍යාපන ඇමති තුති පුදයි හඳට බුරණ බල්ලෝ ගැන රෝහණ ලක්ෂ්මන් කියයි ජාතික ආරක්ෂක විද්‍යායතනයේ ජනපති අතින් විවෘත කෙරේ ප්‍රතික්ෂේපිත පොහොර නැව ලංකාවට ගන්නේ නැති බවට ඇමතිට ප්‍රතිචාර දිය හැකි දෙයි අධිකරණය ප්‍රශ්න කරයි. බෙල්ලෙන් අල්ලා නැව පිටත් කිරීමට ජනපති කටයුතු කළ යුතුයි. නාමල් කරුණාරත්න පවසයි. අලි එන වෙලාව දැනගන්න වන අලින්ගෙන් දුරකථන අංක ඉල්ලන්නත් සිද්ධ වෙලා. ප්‍රදේශවාසීන්ගෙන් චෝදනා. රැල්ලට බය නම් වැල්ලට එන්නේ නැහැ කිව්ව හරින් CID ට බය වෙලා රෝහල් ගත වුණා. සරත් හරින්ට කියයි මම නම් නිලියෝ කාටවත් ඇඳුම් අරගෙන ගිහිල්ලා නැහැ හරින් සරත්ට කියයි ස්ලිට් යලි මහ පොළ යටතට පත් කිරීම ගැන ඇමති මණ්ඩල ස්ථාවරය දැනුම් දීමට නීතිපති කල්ලිල්ලයි වැලිසරදී වයස අවුරුදු 16 ළමයා පැදවූ මෝටර රථයේ ගැටි අනතුරට ලක් වූ තවත් අයෙකු මරුට ප්‍රථමයෙන් දේශීය පුවත් අපේ රටේ අයවැය ඉතිහාසයේ වසර 68කට පසු අභියෝගාත්මක දුෂ්කරම අයවැයේ වගකීම ඇමති බැසිල් රාජපක්ෂ මහතාගේ කරපිට පැවරී තිබෙනවා. බැසිල් රාජපක්ෂ ඇමතිවරයාට ඇති බරපතල අභියෝගය කුමක්ද? ජනතාව හෙට ඔහුගෙන් අපේක්ෂා කරන්නේ කුමක්ද? ගෙවුණු ලෝක ඉතිහාසය තුල බරපතලම දුෂ්කරම කාලවක වානුව 1950 දශකයේ ලෙසයි සඳහන් වන්නේ. විශේෂයෙන් ලෝකේ පුරා ඇති වූ ආහාර හිඟය නිසා සියලු රජයන් බරපතල අර්බුදයන්ට එදා මුහුණ දුන්නා. එදා ලෝකේ සමහර ආණ්ඩු ආහාර අර්බුදයේ පදනම් කරගෙන බිඳ වැටුණා. 1953 දී අපේ රටේ මුදල් ඇමතිවරයා වූ ජේ.ආර්. ජයවර්ධනයි. එදා ඔහුට සත 25ට තිබූ හාල් සේරුව සත 75ක් කරන්ට සිද්ධ වුණා. බොහෝ භාණ්ඩ මිල ඔහුගේ අයවැයෙන් වැඩි වුණා. එදා රජයේ බිඳ වැටෙන්න භාණ්ඩ මිල ප්‍රධාන ලෙස බලපෑවා. 1953 න් පසු අපේ රට මුහුණ දෙන නරකම කාලවක වානුවයි මේ. විශේෂයෙන් සමස්ත ලෝකයේම ආර්ථික අර්බුදයක ගිලී පවතිනවා. ලෝක බලවතා වන ඇමරිකාවෙත් උද්ධමනය අවුරුදු 30කට පසු ඉහළම අගයකට ඇවිත්. ලෝක ඉන්ධන මිල දිනපතා ඉහළ යනවා. කොවිඩ් වසංගතය නිසා ලෝකේ පුරාම ආහාර සැපියුම් බිඳ වැටි ආහාර මිලද අහස උසට ගිහින් මෙවන විට අපේ රට බරපතල ඩොලර් අර්බුදයක පසුවනවා. අපට ඩොලර් ලැබුණු සංචාරක කර්මාන්තේ, ඇඟලුම් ක්ෂේත්‍රයේ, තේ කර්මාන්තේ ආදීෙහි බරපතල බිඳ වැටීමක්ද ඇති වුණා. ඒ අතරට පොහොර අර්බුදයත් එක් වුණා. ලෝකේ ණය ලබා ගන්න එකත් මේ අර්බුද හමුවේ ලේසි නැහැ. මොනවා කළත් අධ්‍යාපනයේ සෞඛ්‍ය ආරක්ෂාව සඳහා මුදල් වෙන් කරන්නම ඕනේ. ගත්ත ණයවලට පොලිය ගෙවන්නත් අවශ්‍යයි. මෙවන් අති දුෂ්කර අවස්ථාවකයි බැසිල් රාජපක්ෂ ඇමතිවරයාගේ පළමු අයවැය ඉදිරිපත් වන්නේ. මීට දශකයකට පමණ පෙර අයවැයකින් ජනතාව බලාපොරොත්තු වුණේම භාණ්ඩ මිල ඉහළ පහළ යාම. එහෙත් අද අයවැයකින් භාණ්ඩ මිලෙහි කරන්න දෙයක් නැහැ. කොහොම අඩු වැඩි කළත් මාෆියාකාරීන් තමන්ට ඕන විදිහට මිල වෙනස් කරනවා. එහෙමනම් ජනතාව ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ මොනවද? ඇත්තටම මේ දීර්ඝ කාලින සැලස්මක් ක්‍රියාත්මක වෙනව නම් තමයි හොඳ. දැන් තියෙන පවතින වාතාවරණයත් එක්ක හැම දෙයක්ම ගණන් වැඩි, මිලාධිකයි. ඉතින් මිනිසුන්ගේ ජීවත් වෙන්න අමාරුයි. අනේ ඉතින් ඒගොල්ලෝ මොනා කරයිද කියලා හිතා ගන්න බෑ පුතා. කීන දේ තමයි අපිට අදගෙන යන්න තමයි වෙලා තියෙන්නේ. රට පෙරට අපි වලට හරියට කරන්න කෙන කවුරුත් නැහැ. ඒකට වෙලා තියෙන දැන් හොඳ අවුරුදු පහකට හොඳට එකක් සැලස්මක් තියෙන්න ඕන. මේ හැමදාම ගැසට් පත්‍ර දාලා මෙවා කරුවට ඕක හරියන්නේ නැහැ නේ. ඒගොල්ලන් හොඳට හම්බු කරනවා. එතන මිනිසුන් ජනතාව
දුක් වෙනවා. ඔව් බලාපොරොත්තු වෙන්නේ අයවැය ඉදින් පොඩ්ඩක් අර බැලන්ස් වෙන විදිහට තමයි දෙන්න ඕනේ. ඒ කියන්නේ අයවැය ඉදිරිපත් කරාට ඒක මේ ක්‍රියාත්මක වෙනකොට හරියට මේ මේ ප්‍රතිඵල වෙන විදිහට නෙමෙයි යන්නේ. දීර්ඝ කාලීන සැලසුමක් අපි දැන් හිතන්න ඕනේ මොනවද අපේ මේ කර්මාන්ත දැන් පහක් විතර අපි සිලෙක්ට් කරන්න ඕනේ. තේ කර්මාන්තේ අපිට ආදායම් ලැබෙන එකක්. ඇඟලොම් ආදායම් ලැබෙනවා. ඊට පස්සේ දීවර ඒකේ සම්පතක් තියෙනවා. එහෙම මේ කියන්නේ සිලෙක්ට් කරන්න දැන් এডুকেෂන් හබ් එකක් වගේ කරන්න පුළුවන් ලංකාවේ. ඉගෙනගත්ත මිනිස්සු ඉන්නවා කොච්චරවත් අපි දැන් බ්‍රේන් ඩ්‍රේන් එක රිවර්ස් කරන්න ඕනේ. ඩ්‍රේන් එක රිවර්ස් කරන්න පුළුවන් ආයෑයක් ගේන්න පුළුවන් නම් හරියටම හරි. බඩු මිල අඩු කරලා පඩිය වැඩි කරන්න ඕනේ මිනිසුන්ට. ඉතින් කිසිම සහනයක් නැහැ. පොඩි පොඩි පැලස්තර හරියන්නේ නැහැ මගේ හිතන හැටියට. පොඩි පැලස්තරයකට හරියන්නේ නැහැ. දිගු කාලීන විසඳුම් ඕනේ. අර ඒගොල්ලන්ගේ තිබුණ ඉන්න හිතෙන රටක් කියලා දැන් යන්න හිතෙන රටක්. පුළුවන් තරම් මිනිසුන්ගෙන් ගන්න තමයි බලන්නේ. පාර්ලිමේන්තේ ඉන්න හොරු ටික ගෙදර ගියා නම් ඔක්කොම හරි. ඉස්සර රුපියලට ටොපියක් හරි ගන්න පුළුවන්. දැන් පුළුවන් ද රුපියලකට ටොපියක්වත් ගන්න? ටොපියක් තිය අඩු ගන්න ඉන්දි කට්ටක්වත් ගන්න බැ. ඉන්දි කට්ටකුත් දැන් රුපියල් 2ක්ද 3ක්ද වෙනවා. කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ පහළ ගඩු ගන්නාව ප්‍රදේශයෙන් නැවත දැනුම් දෙනතුරු වසා දමා තිබෙනවා. නායාම නිසා ඇති වූ අවහිරතාවවත් කරමින් තිබෙන බවයි වාර්තා වන්නේ. දින කිහිපයක් පුරා ඇති වූ ආපදා තත්ත්වයේ නිසා මිය ගිය සංඛ්‍යාව 25 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. පවතින අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් නායෑමට ලක් වූ පහළ කඩු ගන්නාවෙන් වසා දැමුණු කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ නැවත දෙනුම් දෙනතුරු වසා තිබෙන බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා සියතට ප්‍රකාශ කළා. ආපදා කළමනාකරණ ඒකකයේ ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය බොහොවිත්‍යා හා පතල් කාර්යාංශයේ ඇතුළු නිලධාරීන් පැමිණ අදාළ ප්‍රදේශය ආශ්‍රිතව පවතින තත්ත්වය නිරීක්ෂණය කළා. රේල් පාර්ට යටින් තියෙන ගල්පොත්තක් මහමාර්ගයට අතර තියෙන පස්තට්ටුවට ලොකු වතුර පාරක් ඇවිල්ලා ඒ වතුර පාර පස්තට්ටුව ඇතුළට ඉඳා බහලා තිනවා. ඒකෙන් ඇතුළුණු පෙරපුමත් එක තමයි මේ මෙතන කඩ මණ්ඩියට උඩින් තියෙන බෑවුම අස්ථාවරවල තින්නේ. මෙම ස්ථානයේට රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාද පැමිණියා. පොදු ප්‍රවාහනය සඳහා තමයි විවෘත කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම වැසි සහිත කාලගුණයක් ඇති වුණොත් නැවතත් වසා තමන්නත් ඒ වගේම රාත්‍රී කාලයේ වසා තමන්නත් තමයි මෙම NBR ආයතනයෙන් නිර්දේශ කළා. නාවලපිටිය පූඩලු ඔය ප්‍රධාන මාර්ගයේට පස්කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු තවදුරටත් එන හිට ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. රත්නපුර වේවැල්වත්ත නච්චියවත්ත හේනේ කන්ද කොටසක් අද උදෑසන නායගොස් තිබෙනවා. අද උදෑසන පැවති අධික වර්ෂාවත් සමග කොටදිනියාව පල්ලේගම මාර්ගයේ මහ ඔය හරහා ඉදිකර ඇති පාලමේ කොටසක් කැඩී ගොස් තිබුණේ මෙලෙසින්. දිවයිනට බලපා ඇති පීඩන අවපාත තත්ත්වය අද පස්වරුව වන විට තමිල්නාඩු වෙරළ තීරෙන් ඉන්දියාවට ඇතුළු වන බවයි කාලකුණු විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා ප්‍රකාශ කළේ. බස්නාහිර, වයඹ, සබරගමු, මධ්‍යම සහ උතුර වගේ පළාත්වල ඕනෑම අවස්ථාවක වැසි තත්ත්වයන් නිර්මාණය වීමේ හැකියාවන් තියෙනවා. හැබැයි දහවල් කාලේ වෙනකොට සූර්යාලෝකය වැටෙන අවස්ථාවක් තියෙනවා. නමුත් වක්‍ර බලපෑම හින්දා ඕනෑම අවස්ථාවක වැසි තත්ත්වයන් නිර්මාණය වෙනවා. ඊට අමතරව අපරභාගයේ හෝ සන්ධ්‍යා කාලයේ දිවයිනේ ඌව අම්පාර මඩකලපු වගේ පළාත්වල සන්ධ්‍යා කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගෙගුණු සහිත වැස් තත්ත්වයන් නිර්මාණය වීමේ හැකියාවන් තියෙනවා. කෙසේ නමුත් ඍජු බලපෑම තවදුරටත් අපි බලාපොරොත්තු වෙන්නේ මුහුදු තීරවල. රාජ්‍ය සම්බන්ධයෙන් ජනතාව කලකිරි සිටින බව තමන්ද දන්නේ යයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද ප්‍රකාශ කළා. අලුත් සඳහන බලාපොරොත්තුවක් ඇතිව එකතු වූ බව මෙතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. අද පැවති වැඩසටහනකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. එක්සත් ජනතා නිදහස් සංධානයේ ප්‍රධානත්වයෙන් අද විශේෂ ඒකාබද්ධ සාකච්ඡාවක් පැවැත්වුණා. පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ නැති දේශපාලන පක්ෂ හා කණ්ඩායම් 30කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරමින් නියෝජිතයින් මේ සඳහා එක්ව සිටියා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවති මෙම සාකච්ඡාව පැවැත්වුණේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු එම පක්ෂය නියෝජනය කරන මැති ඇමතිවරුන් පිරිසකගේ සහභාගීත්වයෙන්. එක්සත් ජනතා නිදහස් සංධානයට එකතු වෙන්න කැමැත්ත දක්වලා කියන දේශපාලන පක්ෂ කීපයක් මෙතෙක් එකතු වුණු ඒ අයට අපි ආරාධනා කළා සාකච්ඡාවකට. ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග එක්වීම සඳහා සහෝදර පක්ෂවලත් එක්ක පැවැත්වෙන සාකච්ඡාවක් තමයි තියෙන්නේ. ඉතින් ඒ කටයුත්තයි දැනට කෙරෙන්නේ. දැන් ඔබතුමා ඉදිරි මැතිවරණ කොහොමද සූදානම්? මැතිවරණයක් නැහැ නේ ළඟද? දැන් පොහොට් එක මේ මන්ත්‍රීවරුන් ගැතුවරු මේ මෙහාර එල්ලග කේස්ටියට පස්සේ ඔබතුමා. මේ සම්බන්ධ ප්‍රහාරයක් කියලා නම් මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජීස්ටියක් මොකද මේ හඳට බල්ල බුරනවා හඳ පාත් වෙන්නේ නැහැ. අප
අපි ගමනක් යනවා ඒ ගමන දරා ගන්න බැරි විවිධ අඳබාලය විවිධ ප්‍රකාශ කරනවා අපි කතා කරපු දේවල් පිළිබඳ පිළිතුරු දෙන්නයි අවශ්‍ය වෙන්නේ රටේ සෑම ක්ෂේත්‍රයකම දූෂණය හා වංචාව සිද්ධ වෙලා තිබෙනවා රටේ බරපතල කළමනාකරණ ගැටලුවක් නිර්මාණය වෙලා තිනවා ශ්‍රී ලංකා නිදහස් පුජන සන්ධානයේ ප්‍රධාන පාර්ශව කරුවන් 15කට ආසන්න ගාණක් ඉන්නවා මේ සියලුම පාර්ශව කරුවන් සමග සාමූහිකව සාකච්ඡා නොකිරීමේ විපාක අපි දකිනවා අපි කියනවා මේ විවේචනය කරන අයට නායකයා කිව්ව දේවල් නැවත විමර්ශනය කරන්න අධ්‍යක්ෂීම් සහිත පිරිපුන් නායකයෙක් විදිහට මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා කිව්ව දේවල් විමර්ශනය කරන්න යන්න නැත්නම් උසල විසි කරනවා යන්න නැත්නම් උසල විසි කරන්න තරම් ඒගොල්ලන්ට තියෙන හැය මොකද්ද කියන එක අපි උත්තර දීලා තියෙනවා ඔබතුමාද මෙතන තරම් කරන්න අපිට කාලය අවකාශය විසින් තීරණය කරන දේවල් මේ ආණ්ඩුවත් එක දෙවියට යන්න සූදානමක් නැද්ද ඔබතුමාලා නෑ අපි එහෙම තාම තීන්දුව කළා නෑ මොකද්ද ගන්න තීන්දුව කියලා පක්ෂය තමයි තීන්දුව කරන්නේ දැන් මේ ආණ්ඩුව කෙනෙක් ගොඩක් කලකිර ඉන්නේ ගොඩක් ජනතාව ඔය කලකිරල තියෙන බව දන්නවා පළා නොකිය පළා බෙදනවනේ දැන් අපේ ඡන්ද 17 ලක්ෂ 10000ත් එක්ක අපි එකතු වුණේ ජනාධිපතිවරණේ ඕටාබේ රාජපක්ෂ ජනාධිපතිතුමා ගැන විශ්වාසය තියලා ඉතින් එතුමා කිව්වේ නෑනේ ඒ විශ්වාස කැඩීගෙන යනවද නෑ ඉතින් අපි බලනවා ඉස්සරහට වෙන්නේ මොකද්ද කියලා තියෙන තත්ත්වයක් එක්ක සැලකිලිමත් වෙලා අපි අවශ්‍ය වෙලාවට අවශ්‍ය දේ ජාතික ආරක්ෂක විද්‍යායතනයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් අද විවෘත කෙරුණා. මෙය ශ්‍රී ලංකාවේ දිගු කාලීන අවශ්‍යතාවයක් බවයි විවෘත කිරීමේ අවස්ථාවට එක් වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ. ජාතික ආරක්ෂක විද්‍යායතනයේ අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් විවෘත කෙරුණා. එහි ප්‍රධාන ගොඩනැගිල්ල විවෘත කළ ජනාධිපතිවරයා අධ්‍යන පහසුකම්ද නිරීක්ෂණය කළා. අනතුරුව ජාතික ආරක්ෂක විද්‍යායතනයේ නිල වෙබ් අඩවියේ එළි දැක්වීම ජනාධිපතිවරයාගේ අතින් සිදු කෙරුණා. Establishment of the National Defence College in Sri Lanka fulfills a long felt need. Senior military officers who follow high level defense and strategic courses at the NDC will have the opportunity to assume senior command positions in the armed forces in the future, including even the positions of command. The National Defense College will attract senior military officers from other countries. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අදත් ඇමති සරත් වීරසේකර සහ මන්ත්‍රී හරින් ප්‍රනාන්දු අතර උණුසුම් විවාදයක් ඇති වුණා ඒ පාර්ලිමේන්තුවේදී. හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා කියනවා සහරාන් හෂීම්ගේ බිරිඳ හාදියා කියලා තියෙනවලු එයාගේ ගෙදරදී බුද්ධිංශ නිලධාරීන් සහරාන්ව හමු වුණා කියලා. එහෙම නොවේ නම් ඔප්පු කරන්න කියලා. මිනීමරු සහරාන්ගේ බිරිඳ වන අබ්දුල් කාදර් ෆාතිමා හාදියා කියන මේ තැනැත්තිය මේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ පහක් ලබා දී තිබෙනවා. ප්‍රකාශ තුනක් පාස්කු ප්‍රහාරයෙන් පසුව සහ ප්‍රකාශ දෙකක් පාස්කු ප්‍රහාරයට පෙර අම්පාරේ පොලිසියට පාපොච්චාරණයක් කර තිබෙනවා. ඒකේ පිටු 22ක් තියෙනවා. ඒ පාපොච්චාරණය. මේකේ කිසිම තැනක හාදියා කියලා නැහැ බුද්ධියංශ ඇවිත් එයාගේ ගෙදර සහරාන්ව හමු වුණා කියලා. හරින් ප්‍රනාන්දුට කියනවා පුළුවන් නම් පෙන්වන්න කොහෙද හාදියා කිව්වේ කියලා බුද්ධියංශ ඇවිත් සහරාන්ව එයාගේ ගෙදර හමු වුණා කියලා. හාදියා CID එකට කට උත්තරයක් දෙනවා. ඒකේ තියෙනවා පිටු 102ක්. හරින් ප්‍රනාන්දුට අවශ්‍ය නම් CID එකට ඇවිල්ලා ඒ ලේඛනය බලලා සැක හැරගන්න පුළුවන්. බය වෙන්න එපා ඔබතුමාව අත්අඩංගුවට ගන්න නැහැ. රැල්ලට බය නම් අපි වැල්ලට එනවා දහපු ඔබතුමා CID එකට කට උත්තරයක් ගන්න එන්න කිව්වම ගිහින් නවලෝක මිටුණා කිසිම අවස්ථාවක හාදියා විසින් සහරාන්සා බුද්ධ්‍යංශවල කිසිදු සම්පාද්‍යයක් තිබූ බව සඳහන් මේ නැති බව සනාථ කළ තිනවා බුද්ධ්‍යංශ විසින් මේ සහරාන්ගේ ජාලයට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව බලධාරීන් වෙත දන්වා තිබුණත් යහපාලන රජය කිසි දෙයක් කළේ නැහැ තිරසනාගේ මිනිස්සු වෙනස් වෙන්නේ මිනිස්සුන්ට පමණ ඉපදිච්ච භූමියට ආදරය කරන්න පුළුවන් බල්ලෙක්ට නරියෙක්ට හිවලෙක්ට බූරෙක්ට ඌරෙක්ට කවදාකවත් ඉපදිච්ච භූමියට ආදරය කරන්න බෑ ජාතික ආරක්ෂාව පාවා දුන්නොත් ඒකේ වගකීම බාරගන්න ලෑස්ති වෙන්න කියලා මහජන ආරක්ෂා මාත්‍ය හැටියට සහරාන්ට පඩි ගෙව්වයි කියලා මහින්ද රාජපක්ෂ මැතිතුමා ගැටබේ මහනුවර රාජෝපරණාවේ පිළිගත්තා. තේලිර මුක්කල්ල මැතිතුමා පිළිගත්ත පුවත්පත් සාකච්ඡාවක සහරාන්ට පඩි ගෙව්වා. රත්නසේකා මැතිතුමා මේ පාර්ලිමේන්තුව කියලා තියෙනවා එතුමා හමුදාපති කාලේ කිසිම දවසක සහරාන්ගේ සේවය ලබා ගත්තේ නැහැ. ඒ සියල්ල ලබා ගත්තේ 2010 පස්සේ කියලා එතුමා පාර්ලිමේන්තුවේ කියලා තියෙනවා. 2015 කට්ටියක් ගියා ISIS එක සමග. ඒ අය ආවෑම් පස්සේ බුද්ධි අංශයෙන් ඒගොල්ල පිටිපස්සේ හිටියා. ඒ කවුරුවත් මේකට සහභාගී වුණේ නැහැ. දිගන සිද්ධිය ඇතු නැද්දි මම කිව්වා එදා අධ්‍යක්ෂකතුමාට නිලන්ත ජයවර්ධනට මේ අය මොකද්ද කරේ කියලා බලන්න. මේ වැඩ කටයුතු ගැන අපිත් කිව්වා විභාග කරන්න පාර්ලිමේන්තුවේ පත් කරා තේරුම් කාරක සභාවක් කොමිෂමක් පත් කරා. මොකද විශේෂයෙන්ම ඉන්දියාවේ මේ තොරතුරු ලැබුණාන් පස්සේ හතරවෙනිදා ඉඳන් මොකද්ද කරේ කියන එක මටවත් කිව්වේ නැහැ. ඉතින් ඒක කඩාවැටි
වැටීමක් තිබුණා. මේ කඩා වැටීම මොකද්ද කියලා බුද්ධිආංශේ ඒ වැඩ කටයුතු කරපු කවුරුවත් අපි අයින් කරේ නැහැ. ඒ කඩා වැටීම අපි පිළිගන්න ඕනේ. තොරතුරු ගණනාවක් ලබා දුන්නා. නමුත් මේ වෙනතෙක් අපි දීපු ඒ සාක්කිය ප්‍රසිද්ධියට පත් කළේ නැහැ. වෙළුම් 23න් එක වෙළුමයි ඉදිරිපත් කළේ. මේ පාර්ලිමේන්තුවට අයිතිය තියෙන මේ රටට අයිතිය තියෙන ඒ වෙළුම් 23න් තියෙන්නේ මොනවද? අපි දීපු සාක්කි මොනවද කියලා රටට දැනගන්න. විජේදාස රාජපක්ෂ මහත්තයා එදා කිව්වා 2016 දී report එකක් ගෙනල්ලා ISS සඳහා 35 දෙනෙක් ගිහිල්ලා තිනවා. හැබැයි තමුන්ගේ පැත්තේට පුවායිම කිව්වා බේසමේ කිඹුල්ලු දකින්න එපා කියලා. ඉතින් ඒ වගේ මේක ලඝු කරපු නිසා තමයි දෙපැත්තෙම ඒ ගිය ආණ්ඩුව වෙච්ච අඩුපාඩු නිසා තමයි ත්‍රස්තවාදී ප්‍රහාරය එල්ල වුණේ. හැබැයි අද අපිට වගකීමක් තියෙනවා. ඒ ත්‍රස්තවාදී ප්‍රහාරය එල්ල කරලා මිනිස්සු මැරුණා තුවා ලැබුවා. ඒ අයට විරුද්ධව නීති අනුකූලව කටයුතු කරනවා. නෞෆර් මෞලවි, ඒ වගේම තමයි හජ්ජු රග්බාර්, ගෆූර් මාස්ටර් කියන ඒ වගේ ප්‍රධාන 24 දිනකට විරුද්ධව දැන්ටමත් මහාධිකරණේ නඩු පවරලා තියෙනවා. ඒකට ට්‍රයල් ඇට් බා, ඒ කියන්නේ මහාධිකරණ මිනිස්සු කරන 3 දිනෙකින් සමන්විත මණ්ඩලයක් දැන්ටමත් අනුමත කළා තියෙනවා. මොවුන් මේ මාසයේ සිට දිනපතා නඩු හාලා ඒ වින්දිතයන් නැත්නම් ඒ චූදිතයන්ට විරුද්ධව අපි කටයුතු කරනවා. ඒ නිසා කවදාකවත් අපිට කියන්න බෑ අපි මේ විමර්ශන කටයුතු ප්‍රමාද කරයි කියලා. දැන් තියෙන එක නීතිපති අතේ, නීතිපති තමයි ඒ සම්බන්ධයෙන් उत्तर सभापति තාත්තව හම්පට්ට ගැහුවනේ දැනගෙන කිව්වේ නැහැ කියලා. එතකොට දැන් මේ පොලිසියේ ඉහළ කොළඹ බාරෝ හිටපු මේ ජේෂ්ඨ පොලිසියේ නිලධාරියා නිවාඩු ගිහිල්ලා පාස්කු දවසේ. මෙයා කොහොමද එහෙමනම් නිවාඩු ගත්තේ මෙච්චර බෝම්බයක් පත්තු වෙන්න තියෙන දවසක? දැන් පොලිසියට මේ තොරතුරු තිබුණානේ. සාදියා ගැන විශාල කතාවක් කිව්වා. මම ඔබතුමාට වගකීමෙන් කියන කාඩිනල් උන්වහන්සේලා, පියතුමන්ලා, වතිකානුව ඔය සාදියාගේ විනාඩි 4ක රෙකෝඩ් එක අහලා තියෙනවා. මගේ ජීවිත තර්ජනය නිසා අට කියන්න බෑ රෙකෝඩ් එක කොතන තියෙන්නේ කියලා. ඒ රෙකෝඩ් එකේ තියෙනවා රෙකෝඩ් එකේ නැහැ කියමුකෝ සභාගත කරා පොලිස් වාර්තා කීපයක්. හැබැයි පාස්කු කොමිසමට දීපු වාර්තාව සභාගත කරේ නැහැ. අපි කියන්නේ සම්පූර්ණ වාර්තාව සභාගත ගන්න. අගමැතිතුමා කිව්වේ නැද්ද සහරාන්ලට බුද්ධියංශයට පඩි ගෙව්වයි කියලා? බුද්ධියංශය කිව්වේ නැද්ද? ඉතින් ඒකෝ සාදියා කියන ගෑණි දැකලා නැතුවද බුද්ධියංශය උන්ව දැකලා ඇති? ලංකාවේ අසාර්ථක මෙච්ච ඇමතිවරයෙක් හිටේ එතුමා රැල්ලට බය නම් වැල්ලට එන්නේ නැහැ කියමු. මට එක එක ඒවා කිව්වා. මම නම් බදුල්ලටවත් එහෙටවත් කොහෙටවත් දුන් අරන් නිලියන්ට දෙන්න ගිහිල්ල නැහැ. මෙවර අයවැයට පෙර ගුරුවරුන්ගේ වැටුප් වැඩිවීම ඊයේ නිවේදනය කළා. යනුව වසර 24ක් පුරා පැවති ගුරු විදුහල්පති වැටුප් ගැටලුව හෙටින් අවසන් වනු ඇති. ගුරු විදුහල්පති වැටුප් අරගලය අවසන් කරන්නේ හෙට අයවැයෙන් පසුව බවයි ගුරු සංගම් පවසන්නේ. ගුරු විදුහල්පති වැටුප් ගැටලුව වසර 24ක් පැරණි. මෙවරත් මාස ගණනක් පුරා ගුරු විදුහල්පති වැටුප් ගැටලුව ඇදී ගියා. අධීර කිහිපයක් යටතේ ගෙවීමට එකඟ වීම නිසා ගැටලුව දිනපතා උග්‍ර වුණා. නමුත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාත්, අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ ගුරු විදුහල්පති සංගම් අතර ඊයේ පැවති සාකච්ඡාවෙන් අනතුරුව වැටුප් ගැටලුවට විසඳුම් ලැබුණා. ඒ අනුව හෙට අයවැයෙන් ගුරු වැටුප් ගැටලුව විසඳීම සඳහා රුපියල් මිලියන 30,000ක් වෙන් කෙරුණා. අයවැයකට දින දෙකකට පෙර ගැටලුවකට එවන් විසඳුමක් ලබා දුන් විශේෂී අවස්ථාව මෙයයි. අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා රජයේගත් මෙම තීරණයට නිවේදනයක් නිකුත් කරමින් සිය ස්තුතිය පළ කර තිබෙනවා. මෙවන් අසීරු අවස්ථාවක වැටුප් වැඩි කිරීම ඔහු සිය නිවේදනයෙන් අගය කර තිබෙනවා. මේ අතර අද ගුරු සංගම් මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. මේක මේ රටේ ගුරුවරු විදුහල්පතිවරු ලබාගත් ජයග්‍රහණය. ඉතින් පැහැදිලිවම අපි බලාපොරොත්තු වෙනවා අයවැයේදී මේ කතා කරපු දේවල් භාවිතාවට නැගෙයි කියලා. අරගල එකක්වත් අවසන් නැ නිසා අකුරට වැඩ කිරීමේ මේ අපේ වෘත්ති අරගලය හෙට දවසේ පාර්ලිමේන්තුවේ ඒ අයවැය යෝජනාවත් එක්ක අපි සඳුදා වෙනකොට ප්‍රකාශයට පත් කරනවා. ඒක තවදුරටත් ඉදිරියට ගෙනියනවද නැත්නම් මේක අපි අත්හිටුවනවද කියන කාරණා. ගුරු විදුහල්පති වැටුප් වැඩි කිරීම ඉල්ලා පැවති උද්ඝෝෂණයකදී දෙනියයේ ගුරුවරියක් මිය ගියා. හෘද සැත්කමකටද භාජනය කර තිබූ ඇය මිය ගියේ හෘදයාබාධයක් හේතුවෙනුයි. ඇගේ දේහයට ගුරු විදුහල්පති සංගම් නියෝජිතයින් අවසන් ගෞරව දැක්වුවා. චීන පොහොර නෞකාව මෙරටට ඇතුළු කරගන්නේ නැති බවට ඇමතිවරයාට ප්‍රතිඥාවක් ලබා දිය හැකිදැයි අධිකරණය අද ප්‍රශ්න කර සිටියා. ආනයනික පොහොර සහිත චීන නැව සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍යවරයාට ප්‍රතිඥාවක් දිය හැකිදැයි අධිකරණය අද ප්‍රශ්න කළා. එම නෞකාව ලංකාවට ඇතුළු කරගන්නේ නැති බවට මෙම ප්‍රතිඥාව දිය හැකිද යන්නයි අධිකරණය ප්‍රශ්න කර ඇත්තේ. පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන්
නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා කරුණු දක්වමින් සඳහන් කළේ පොහොර ආනයනයේ චීන ආක්‍රමණයක ප්‍රතිඵලයක් බවයි. මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයාගෙන් විමසා දෙසැම්බර් 8 වනදා අධිකරණයේ දැනුවත් කරන ලෙස අභියාචනා අධිකරණ විනිසුරු මඩුල්ල රජයේ නීතිඥවරයාට නියෝග කළා. සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සඳහන් කළේ මෙම නෞකාව බෙල්ලෙන්නල්ලා පළවා හැරීමට ජනාධිපතිවරයා කටයුතු කළ යුතු බවයි. ජනාධිපතිතුමෝ ඔබතුමා ගොවියාගේ බෙල්ල කෙටියෙන් අල්ලන්න කතා කිරුවයි දා. ඉඳන්න බෙල්ල කෙටියෙන් අල්ලලා ඒ චීන නැව ආපහු යවන්න. දැන් ගොවියා වෙනුවෙන් කිඹුල් කඳුළු හෙළනයිට අපි මතක් කරන්න ඕනකම තිබෙනවා. දැන් පහුගිය කන්න ගණනාවක ගොවියට වගාවන්දි කිව්වේ නෑ. අපි හරිසන් ඇමතිලත් එක්කම මූණට මූණ සාකච්ඡා කිරුවා. ඔය අමරවීර ඇමතිලත් එක්ක දුමින්ද දිසානායකලත් එක්ක අපිම මූණට මූණ සාකච්ඡා කිරුවා. ගියාණ්ඩු යටතෙත් හැබැයි ඒ ගොවින්ටත් වන්දි කිව්වේ නෑ. සල්ලි බඳලා රක්ෂණේ වෙච්ච ගොවින්ටත් වන්දි කිව්වේ නෑ මේ දෙගොල්ලම. මේ අතර පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගිරිතලී වාරි ව්‍යාපාරයේ ගොවින්ට කාබනික පොහොර බෙදා දීම ආරම්භ වුණා. කුඹුරු අක්කර 5832කට අවශ්‍ය පොහොර නිකුත් කිරීමට නියමිතයි. මේ අතර උතුරේ තරුණ පිරිස කෘෂිකර්මාන්තයට යොමු වන්නේ නම් ඊට අවශ්‍ය ඉඩම් හා ආධාර දීමට තමන් සූදානම් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. එල්ටීටී සංවිධානයට සම්බන්ධව සිට පුනරුත්ථාපනීය වූ පිරිසක් හමු වූ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. දැන් ව්‍යාපාරික පුවත් විශේෂාංගය. ප්‍රමුඛ පෙළේ වෛද්‍ය සමූහයක් වන ප්‍රීමියර් ෆිෂිෂන්සි නව ශාඛාවක් හෙල්ති ලයිෆ් ක්ලිනික් ලෙස කොළඹ 7 ධර්මපාල මාවතේදී ඊයේ දින විවෘත කෙරුණා. දරුවන් වෙනුවෙන් විශේෂිත වූ කිඩ්ස් ඇන් ටීන්ස් ආයතනය සම්භවනීය අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් මෙලෙස ශ්‍රී ලංකාවේදී විවෘත වුණේ එහි පළමු ශාඛාව ලෙසයි. මේට වෛද්‍යවරුන් ව්‍යාපාරිකයන් සහ මාධ්‍ය ආයතන ප්‍රධානීන්ද එක්ව සිටියා. අති නවීන තාක්ෂණික උපකරණ වලින් සමන්විත මෙම වෛද්‍ය මධ්‍යස්ථානයෙන් ඇමරිකාවේ විශේෂඥ වෛද්‍යවරුන්ගේද සහාය ලබා ගැනීමට හැකිවීම විශේෂත්වයක්. තාක්ෂණය සහ පහසුකම් ඉතා ඉහළ තලයක පැවතුනද ශ්‍රී ලාංකිකයින්ට දැරිය හැකි මුදලකට මේ තුලින් සේවාව ලබාගත හැකිවීම විශේෂත්වයක්. Our goal is really simple. Ultimate goal here is to make sure there is accurate quality patient care is delivered to the patient. That is our primary goal. Preservation of health is our duty. Ours is a small pediatric practice located in Dharmapala Mawatha, dedicated to care of children from birth. Our pediatricians are committed to providing a medical home and developing a trusting and interactive relationship with both your child and your family. Kids and Teens USA, as one of the largest clinic operators in the state of California, Los Angeles, both adding their resources together will certainly do a world of good, especially to those who come here for services. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අවසර දී ඇති ක්‍රියාකාරකම් හැර පුද්ගල ඒකරාශී වීම සීමා කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ දැනට නිරෝධායන සහ රෝග වැළක්මේ ආඥා පනතට සංශෝධන කීපයක් එකතු කළා තියෙනවා. ඒ පිළිබඳව තමයි සඳහන් වන්නේ. එතකොට අපි දැනට මගුල් ගෙදරකට නැත්නම් මරණ ගෙදරකට නැත්නම් අර විශේෂිත වූ කඩින පින්කමකට හෝ පල්ලියකට නැත්නම් අනිත් දේවස්ථානයකට අපි රැස් වෙන ප්‍රමාණයන් අපි නිර්ණය කළා තියෙනවා. මේ සඳහා අපි අවස්ථාව ලබා දීලා තිනවා. නමුත් අපි වෙනත් පුද්ගල එක්රාශය වීමක් හෝ නැත්නම් රැස්වීම පැවැත්වීම සඳහා අපි මේ වනතෙක් අවසර ලබා දීලා නැහැ. එහෙම අවසරයක් අවශ්‍ය නම් ඔවුන් විසින් සීමක් හෝ ඒ පුද්ගල ඒකරාශී වීමක් පිළිබඳව අපගෙන් අවසරය ලබා ගත යුතුයි. ඒක තමයි මේකේ අදහස් කරන්නේ. මේ නැවත වාරයක් රෝගීන්ගේ වැඩිවීමක් දකින්නවා. ඉතින් ඒ නිසා මේ තවදුරටත් අපි මේ පිළිබඳව සැලකිල්ලම නැතුව කටයුතු කරොත් අපිට අනිවාර්යෙන් තවත් රැල්ලක් ඇතිවීමේ අවදානම තියෙනවා. පුවත් නිමයි. සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.